මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමුක්කදන් දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්ම සබන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා පන්නත්න බෞද්ධ චින්තනය පලවෙෙනී අපි හොඳ තේරුම් ගණ්ඩෝන එක තේරුම්ගන්න නැතුව කවදාවත් අපට බුදුරජාන්සගේ සැබෑස් රාවකයෙක් වෙන්න්න පුළුවන්කමක් නෑ ඇතුර බෞද්ධ චින්තනය ස්වභාවේ අප ඉතාම හොඳින් තේරුම්ගණ්ඩෝන එක තේරුම්ගන්න නැතුව අපට අවබෝධය කරා යන්න බැරි අපේ චින්තන රටාව බුදුරජාන්ස වදාළ විදිහට ගොඩනගා ගන්න නැතුව මේ ලෝකයේ හිතන හිතන විධ ලෝකයේ හරහා අපට ගලාගෙනන්න නොයෙකුත් සිතුවිලි දහරා ඔස්සේම විමසන ගමන් කවදාවත් අපට අවබෝධය කරා යන්න බෑ එනම් මේ අවබෝධය කරා යන ගමන ඉතාම සිවුම් විශ්ලේෂණයකින් බොහෝම පරිස්සමින් යන්න ඕන එක එතුකේ පරිස්සමින් යන ගමන ඉතා වේගෙන් යන්නත් තෝන් ඇයි මොකද අපට කාල නිරණයක් ගැන හරියට අදහසක් ගන්න බෑමි ගතවන ජීවිතය තුළ අපි මේ අනුගමනය කරන විදික්‍රමානුව අපට හරියට හිතාගන්න බෑ අපි තුළ ස්ථාවරත්වය කොතනද තියෙන්ෙ කෙලා හෙමකි යන්නත් බෑ හේතුව හේතු ඔබ කොයි වායසක හිටියත් කොයි තත්වේක හිටියත් ඉතාම පොඩි වෙලාවකින් මේ ජීවිතය ඔබට අහිමි වෙන්නත් පුළුවන් ස්ථාවරත්වයෙකුත් නෑනේ ඔහොම වාඩියල හිටියට සමහරවිට බරපතල රෝගී තත්ව අභ්‍යන්තරය ඇතුළි වර්ධනය වෙමින් තියෙනවාද දනි නෑ උදම ලෙඩ හැදෙනකොට කියල ලෙඩ හැදන්නේෑ කලීම දැනුදී ලෙඩ වෙන්නන්නේ මදැම හල් කාලනව පොඩක් ලෑස්ට වෙ ඉන්න කියල හෙම ලෙඩ වෙන්නන්නේන එතුටට තේරුණ මේ ගතවන ජීති මුන්න තරම් ආස්වාද ජනක භාවයක් පවත්වන්න හැදුවත් ඔබේ ඔය ලෝකයේ කඩා වැටෙන්න්න බොහෝම පොඩිවෙලාවයන්න උපතට මාස දහයක් වුණාට මරණට හුස්මයිනිි තිහෙන්නේ තිල් මහා ලොකු දුරක් නෑ තකොට ඒකම තමයි අපි තුළ පවතින අනාතකම එක පොඩි අනාතකමක් නෙමෙයි මහා විශාල අනාතකමක් නිසා බුදුරජන්හන්සේ වදාලා මේ වෙලාව තුම්ල තමයි තමාතුළ ධරමී ගොඩ නගා ගන්න පුළුවන් හොඳම අවස්ථාවල මිලාතියන්නේ හොඳම අවස්ථාව එතුකොට ධර්මී තුළ ස්ථාවරත්වටාව කියලා මැරණක නවතින්නේෑ හැබ අසරණකම නවතිනවා මරණී ඉදිරි අපි ගොඩා කසරණයිනි පුදුම තරන් අසරනයි එකෙන අපට හිතාගන්න බෑ සමහර වෙලාවට ට දැන් ඔබ නිකං නිකමට උපකල්පන කරලා බලන්නකු නිකං වාඩිවෙලඉඳලා මගේ මාරාන්තික මොහොත අදදවසය වෙළබුණුත්. මගේ හිතට කොහොම සිතුහ ලියයිද. මට මොනවා හිතේද. මේ ඇතිකරගත්ත මානව බැඳීම්වලට මක් වේවිද. බෞතික බැඳීම්වලට මොනාවයිද. ඒ ඔක්කොමත් හරිකෙක බලාපොරොත්තු වලට මුණාවවිත් දැන් බලාපොරොත්තු ගොන්නක් අපේ හිතතුළ තියාගරන අපි යන්නේ එතකොට ඒ බලාපොරොත්තු ගොන්නක් එක්ක අපි හැපි හැපි තමයි අප ජීවිත ඉස්සරහට ගලාගෙනයන්නේ ඒ බලාපොරොත්තු ගන්නක් එක්ක අපිට බලාපොරොත්තු විෂ්ට කරගන්න බැරුව අපේ ජීවිතය හමාර වුණුත් අපි හරි අනාතයි ඒක හිතාගන්න බැරි තරමි මහා විශාල අනාතකමක් එහෙම අනාතකමක් සහිත ජීවිතයක් තමයි යොබටයි මටයි තියෙන් හැබැයි මේ ධරමි අපිව සනාත කරනු ඒකම කොච්චර දෙයක්ද ධර්මයත් එක්ක ඉන්න ශ්‍රාවකයක් එයා සමහරවිට ය පර්මාශඉදනය කරන්න නෑ යත් මියයනවා මියයාම තුළ කවදාව තනාත වෙන්න එකට හේතුව එයාට තියන්නේ යථාර්ථවාදී චින්තනයක් අපට තියන අපි හදාගත්ත චින්තනය එතුර පුද්ගලයා තුළ යථාර්ථවාදී චින්තනය තමයි බුදුරජාන්ස හදලා දෙන්නේ ඒ අතර්ථවාදී චින්තනට ආවහම ලෝකයේ හිතනක වෙන එකක් අපිහිතනි වෙන එක එක බෞද්ධ චින්තනයයි ෝකයේ චිින්තනයයි දෙක එකක් නෙමි සාමාන්‍යන් ලෝකය කෙනෙක් හරීයට පසු තැවෙන අඩන වැලපෙන විඩාවට පත්වෙන සංසිද්ධියකදී බෞද්ධ චින්තනෙම හඩන වැලපෙන විලාපතියෙන ගතියක් එන්නේ නෑ එක හරීම ප්‍රසස්ථයි. එක දෙවිකෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්ස අහනවා ටතෝ මජ්ජත්තිකේ කාලේ සනිිවේසි වක්කිසු ගිනි මදධහනේ පක්ෂීෙන් රැස්වෙලා ස බ්‍රාහරං්්‍ය තංබයන් පටිබාතු මන්ති ඒ දෙවිය කියනවා ගිනි මත්දහනී පක්ෂීන් ගොඩා කරැස්සලා එක මහඬින් කෑගහනකොට එක මහඩින් කෑගහනකොට මහා වනාන්තර එකම නිින්නාා දෙයක් දෙනකොට කුරුල්ලන්ගේ හඬින් තරම මටේ වෙලාමට ගොඩාක් බය හිතෙනවා මට ගොඩාක් බය හිතෙනවා ගොඩාක් පක්ෂීන් එකතු වෙලා ගිනි මද්ධහනිමි දවල් දොළහට විතර එක මහඩින් කෑගහනවා නම් මට හරි බය හිතෙනවා එතකොට බුදුරජාණන්සේ තේකම කියනවා ටිතෝ මජ්ජත්තිකේ කාලේ සනිිසිවේසු පක්කිසු ඔබ කියනවා වගේම ගිනි මද්ධහනේ පක්ෂීන් ගොඩා ක්‍රැස්සලා එකම හඬින් කෑගහනකොට වනාන්තරය එකම නිනාදය දෙනකොට ඇත්තර මෙතකොට මට හරි සතුටුයි කියලා එතු රයකිවමකද ගිනි මද්ධහනේ පක්ෂීන් රැස්සලා එක හඬින් කෑගහල එකම නිින්නාා දෙයක් දෙනකොට මට හරි බයයි කියලා. ත බුදුරජන් වහන්ස වදාලා ගිනි මත්දහනි පක්ෂීන් ගොඩා කලැස් වෙලා කෑගහනකොට වනාන්තරයම නින්නාද දෙනකොට ඇතර මට සතුටුයි කියලා. ද මේක නිකං බැලූ බැල්මට එකම සංසිද්ධයක් වෙනවා බුදු හාමුදුරුව සතුටු වනවා තවත්ෙනෙක් තවත් කෙනෙක් බය වෙනවා වගේ එකක්. මේක තිය සාමාන්‍ය ලෝකයේ චින්තනය එකයේ බුදු දහමේ චින්තනයයි දෙ පැත්තට යන්නේ සාමාන්‍ය චිින්තනය අනුලෝමයි පහලට ගලන්නේ බෞද්ධ චින්තන පටිලෝමයි උඩට යන්න අනුලෝම පටිලෝම කියලකයන් එතකොටකම තේරුවොත් සාමාන්‍ය ලක යන්නේ යටිගම්බලාගෙන චින්තන උුම්බලාගෙනය අඩුගන්න එක ඔබේ චින්තනය තමයි අනි පැතට හරුවන්න තින ඇතරම බුදුරජාණන් වහන්සේ වදාළ නිවීම එමත් නැතන් නිවන කියලා කියන්නේ අපේ චින්තනය අනි පැත්තට හරුවනය එකට ඔබට නිවන හම්බ වෙන්නේ ඔබේ චින්තනය අනි පැත්තට හැරවුවොත් විතරයි ඔය හිතන විදිහටම කවදාවත් නිවීමක් සුවපත්වීමක් සම්මාධිට්්‍යයක් උපදෝගන්න ඔබට කවදාවත් ලැබෙනෑ ඇයි ලැබෙන් නැත්තේ එකද ඔය චින්තනයේ පටි සෝතගාමයක නෙමේ ඕක අනු සෝතගාමියක එක අනි පැත්තට හිතන්න පුරුදු වනොත් තමයි බුදුරජාණන් වහන්සේ පැත්තටිය එකතුවෙන්නේ සාමාන්‍ය ලෝකයේ කාමය ගැන තමයි කතා කරන්නේ ුද්ධ බුද්ධ දේශනාව කාමී ගැන කතා කරන්නේ බුද්ධ දේශනාව කතා කරන්නේ නෙක් කාමය ගැන කාමෙන් වෙන්වීම ගැන සාමාන්‍ය ලෝකයේ රාග ගැන කතා කරන්නේ හැබැයි බුද්ධදශ විරාගේ ගැන කතා කරන්න චිතනය ප්‍රතිවිිරුද්ධයි සාමාන්‍ය ලෝකයේ කියන්නේ තෘෂ්ණාව හදාගන්න එකතු කරන්න එක තුකරන්න කියලා හැබැයි බුදු දහම කියන්නේ තෘෂ්ණාවෙන් මෙන් වෙන්න කියලා සාමාන්‍ය චින්තනයත් බෞද්ධ චින්තනත් දෙක එකක් නෙමේ ඔබේ සිතුවිලි රටාව අනි පැත්තර දැන් හිතන්න පටන් ගත්තු. ඇතරම් බව බුදුරජනන්සිගේ අවෝධ ති අනි පැතර හිතාගෙන ගයතුතරයි මෙච්චර කල් හිතාපු දිී අනි පැතරට හිතන්නක ඒ එකට මනි සම්මහදිට්ටිය කියන්න අයිකනල් අලුත් දැක්මක් පහළ වෙන ච්චරයි ලෝකේ කැමැත් ඇතිව වෙන විදි කලින්ල්පනනාර දැ කැමැත් ඇතිව ඇ දි කල්පනා කන චරයි කාමේ සහ නිෙක්කාමය. දාම ලෝකයේ ඇලීම් සහිතව කල්පනා කරා දැන් ඉතින් නොවැලීම් සහිතව කල්පනා කරන්නති නොවැැලීම් සහිතව නිකම කල්පනා කරන්න කියලා බුදුරජනන්ස යහම කියන්නේ නෑ ඒකට අපිට ඇලෙන් නැතිබෙන්න අදාළ අපේ දැක්ම හදාගන්න අවශ්‍ය ඉතාම ප්‍රබල උපදේශන ක්‍රියාවලයක් බුදු දහම තුළින් මතු වෙලා තියෙනවා උපදේශන ක්‍රියාවලියයට එකතු නා මේ බුදු දහම පැහැදිලි කරන කතාවට එකතුනාට පස්සේ අපේ ඇතුළ නිවෙන්න පටන් ගන්න එක තමයි වෙන්නේ ටික ටික ටිකටික නිවෙන්න ප දැන් බගේ හිත නිවෙන්න ැ ඔබ ග හිත ඇවිලෙනවා ඇයි මිලෝකෙ ගුඩහා කැවිලෙන්න හේතු පේනවා ඇත්තට මේ එලිය ඇවිලෙන්න්න හේතු තියෙනවා නෙමේ ඔබගේ සිතුවිලි රටාව ඇවිලන්න විදිට හැදිලා තියෙනවා ඔබේ සිතුවිල රටාව හැදිල තියෙන ඇවිලෙන විදියට දැන් ඔබේ ඔබගේ හිට ඇවිලෙන විදිට හැදිලතති දී ඔබගේ හිත වෙනස් කරගත්තොත් ඇවිලෙන්ට සාක්ෂි මොකු තෙලියේ නෑ ඇවිලෙන්න්න හේතු හැදින ඇතුළේ එ සමං හිත වෙනස් කරගන්නේ නැහැ කියලා හිතයුත්. එලිය මන තරම් හේතු හැදුනත් ඔබට ඇවිලෙන් නැතු ඉන්න පුළුවන්. ඒ ඇවිලෙ ඇතුව ඉන්න මට්ටමට තා හදා ගැනීමේ ක්‍රමය අයිති ප්‍රඥාවන්තයන් ඒ සම්මාධිට්්‍ය උපදිනව කියකිලපියකට කියන්නේ. ඒනම් අපි මේ ඔක්කොට ඕම වඩා අපට වැදගත් දෙයක් කරන්න වෙලා තියෙනවා. ඒ තමයි අපි තුළ ක්‍රමානුකූලව ක්‍රමානුකූලව සම්මාදිිට්්‍යිය උපදවාගන්නේ එක. ඒකෙන් තොරව ධර්මමාගේ ස්පරිස කරන්න වෙන ක්‍රමයක් නෑමයි. එකක්වත් නෑ. හෙවත්ම හෙමක්‍රමවේද අහු වෙන්නේ එන අද දේශනාවත් ි සම්මාදිට්ියයට සම්බන්ධවයි දේශනා කරන්න මොකොද මේ ප්‍රඥානාලිකා දැන් දේශනා දහයක් දොළහක් සම්මාධිට්්‍යය උපදවා ගැනීම කතාව තම පිදිගට දිගට කනාව මොද මේ සතියක් විතර ඇතුළට සම්මාධිට්ටියයට වඩ හිමකුත් කතා කළේ න්නේෑ දැන් සම්මාදිිට්ටිය උපදවා ගන්න ශ්‍රාවකෙක් සම්මාධිට්්‍ය උපදවා ගන්නවා නං එයා සම්මාධදිිට්්‍යි උපදවා ගැනීමට අවශ්‍ය තවත් ඥානවත්තු වෙන පර්යායක් තමයි අද පැහැදිලි කරන්නේ මේ පිළිවල්ටම පැහැදිලි කරපු නිසා ගොඩාක් දෙනෙකුට අවබෝධ කරගන්න පහස්සුයි අවබෝධ කරගන්න ලේසි එනිසා මේ පිළිවලටම තමන්ගේ අවධානය යොමු කරගන්න පෞගිකාල් ඥානවත්තු දේශනාවෙන් අන්තර්ගත පැහැදිලි කිරීම් කරපු විදික්‍රමයටම මේ දේශනාවත් තේරුම් ගන්න ඒ දේශනාටික හලා තියෙනවා නම් නිකම්ම තේරෙනවා. කියනකොට සත්‍යය මතුරන්න විරයුණන ඔබට හිත පිහිටවා ගන්නඩ විරයිති නය කල්පනා කරන්නවත් ලොකොට දෙයක් නෑ මොකද එච්චරටම එකට 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 ගැල්ලපෙන විදිහට තමයි අපි මේ දේශනා කපය සිද්ධ කළේ. එහෙම නං අපි මෙතනදී පැහැදිලි කරන්නේ පින්වත්නි අවිද්‍යාව පදනම් කග අවිද්‍යාව පදනම් කරගන කොහොමද අරබුදය නිර්මාණය වෙන්න කියන එක දැන් අපිට තේරෙනවා ලෝකයේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිකමම තමයි අවිද්‍යාව කියල කියන්නේ අවිද්‍යාව කියල කියන මොකක්ද දැම ධර්මය හරියට මතක් කරන එකත්යමයි අවිද්‍යාවෙන් වැහිලා තන්හාාවෙන් බැඳලා අවිද්‍යානී වරනානම් තන්හා සංයෝජනානං මේ මමංචේව තුම්හාකං්ච දීගමදදාානන් සන්ධාවිතන් සංසරිතන් හොම කියලා කියන පින්වත් මහ නිමේ අද්‍යාවෙන් වැහිලා තන්හාාවෙන් බැඳිලා උපන උපන්නාත් මොවනාහි මේ සත්ව ප්‍රජාව විශාල අරබුදේක පැටලිලා යනවා කියලා අපි කියනවා. මොකදද පින්වත් මේ අවිද්‍යාව කියල කියන්නේ. අවිද්‍යාව කියල කියන්නේ දැම් බුදුරජන් වන්ස වදාලා සම්මාධච්්‍ය උපදිින් නහැ අවිද්‍යාව දැනගන්න ඇතුව මචර කලපි ගොඩා දෙනගේ සම්මාධදිට්‍යාකි පෙල තිබල නෑ පන්සල් ගිහින් තියනවා බුදුරජාන්ගේ ශ්‍රාවකයන් විදියට අපිීතිං බෞද්ධ ඇසුරක් තිබිල තියනවා දැ පැනුත් පුදල තියන හැබැ ලංකා නි මම එක ලංකාව මිනිස ොඩා මරු ඇටලනි සමාදිික්්තියනෑ ලංකාවේ මිනිස්සු විපත්තිකර අවස්ථාවකින්නේ ො පපත්තික අවස්ථාවේ ලකාේ මනිසුන්ඩ බෞතරයක අභිමානයක් නෑ. හේතුව අභිමානය ඇතිවෙනින්නේ සම්මාධිට්‍යයත් එක්කමකොදේ සමමාදිට්ි නැතිවුණාට පස්සේ පින්නත්නයේ ශ්‍රාවකයා තුළ අභිමාණය ගොඩනගත් නෑ. සම්මාධිට්ටි නැවුුණට පස්සේ. කොහොම සම්මාධදිට්ටිය නැවුුණම අභිමාණය ගොඩනගෙන් නැත්තේ එකන දැන් ගොඩක් ලංකාවේ උදවිය සිල් රැක්කතන් බනැහුවත් හරිටම සමාධිට්‍ය උපදවාගන්න විේ දේශනාවක් ඇහිල ඒ සම්මාදිි්ිපදුුණන නැත්තං එතන එයාට කවදාවත් කියන්න බෑ පින්වත්න මේ ලෝකයේ ද මේ කාලේ වැඩියම් කරන ලොකම පින්කම කටන පින්කමනි කටනි පිකම කළත් එයාට අබිමානයක් නෑ මම ස්තීරව සුගතිය නෝ කෙළ හේතුව තමයි පින් කරන කෙන සුගතියන්ටත් තිඩකට තියෙනවා කරනෙනා දුගතියන්ට ඉඩ කරතියනවා යි කවුද කිව්වේ මෙහකරනයම අනි පැතර විපාක හම්බෙනවා කියලා කටිනෙ පින්කං කරන උදවයට ඒ කටිනානි සංස වසයෙන් මතුවට සැපවිපාක ලැබයි ඒ ස්තියි මොක දෙක ලොකු පින්කමක් නේ හැබැයි ස්ථීරෝම කියන්නත් බෑ කටින පින්කමකින්වත් දෙවැනි ජීවිතය සුගතියම අනවා කියලා එහෙම ස්ථාවරත්වයකින් පැහැදිලි වෙන්නේ සෝතාපන්න ශ්‍රාවකය ගැන විතරයි. සවාන වෙච්චි කෙන ගැෙන විතරයි. කඩිනිි පින්කන් කර කියල කවරුව ස්වාන්ම නැනේ කටිනිි පින්කන් කලාම සෝවාන්නේෙන් නැත්තන් ද මේ කාලනම් කටිනි පින්කං කරන විදිහනුව පේනවා සෝවාන්තියා මේ කාලෙ මේ හරියට මේ ඒ කඩිනා නිස ගැනව අවබෝධෙන් මේ ලංකාබිනිසු කරන්නේ ංකාවේ මිනිසුකාර එදැ පිටිනා නි සකටිනය නිමණට කල පව්ගල දශ ාවකුත් කළලා මේ ප්‍රඥ්ඥානාලිකාවේ නමුත් වටිනාපංක මත් මේ විපාකයක් ලැබේ කවදරි එක ස්ීව ස්තීරවම විපාකයක් වසයෙන් ගොඩනැගයි හැබැයි ඒ ඒක පිළිසරණම කියලා අපට හරියටම කියන්න බෑ හේතුව තමයි බුදුරජාන් වන්සේ වදාලී සෝතාපන්න නොවිච්චි හැම්ම කෙනෙකුට මවදානමක් තියෙනවා කියලා ඔන්න කටින පින්කමින් අපි සෝතා පන්නුවත් කරනවන අපි යම් පිළිසරනක් තිය නොකෙළ හිතන්නඩ ඕන එතකොට අපේ පිළිසරණ තියෙන්නේ යම්තරමකින් පිළිසර ථ ස්ථාවරත්වයක් තිනෙ සම්මාධදිච්චිය පපුදුුණු එහෙන ලෝකෙ වටිනාම දේ කුපනුපන් සත්ව ප්‍රජාවට වටිනාම දේ තමයි සම්මාධිට්්‍යි උපද වගන්නක ඒ සම්මාධදිට්චිය ප්‍රතිලාභයක් විදිහයට තමයි සක්කායි දිට්ිය දුරලයන්නේ සකයිදිට ද සකයිවිදිට්ිය දරුවීමන් තමයි සෝතා පන්න වෙන්නේ සකයි දිිට්ටි දුරවෙච්ච කෙනා තමයි සෝතාපන්නයි කියලා කියන්නේ එතක බුදුරජාන්සය ඔය අපිරණ එලිය කරන වැඩ ක්කොටෝම වඩා මහසි වෙන්ඩටි වීමකටද සක්කාය දිිට්ටිය දුරු කර ගන්ඩ එක තැනක තියෙනවා සත්‍යයාාවිය ඕමට්ටෝ ඩයිහ මානෝහ මත්තකේ සත්‍යයාාවිය ඕමට්ටෝ සත්‍යයාාවිය ඕමට්ටෝ කියල කියන්නේ ආයුදයකින් පහර කෑව වගේ ආයුදයකින් පහර කෑව වගේ ඩයිහ මානෝව මත්තකේ පින්වත්න ආයුදයකින් පහර කාලා හිස ගිනි ගත්ත වගේ ඩයිහ මානෝව මත්තකි. එයාගේ හිස ගිනි අරගන. ආයුදයකින් පහර කෑව වගේ හිස ගිනි ගත්ත වගේ. සක්කාය දිට්ටිප පහනාය යම්ස්රාවකයෙක් තුළ සක්කාය දිට්ටිය නැතිකිර නැති කරලදාන්ඩ සතෝ බික්කූ පරිබ්බ ජේති සතිසම්ප ජානයේ උපදවාගන්නවා නං. ඒ සක්කා දිත්‍යය දුර කර ගැනම් පිසහය උපදවාගත්ත යුත්තේ ආයුදයකින් පහරකාපු මනුස්සේකේ තුවාල ෙහොඳ කරගඩ වටට දුවනවා වගේ කියරෝ හිස ගිනිගත්ත මනුස්සේ එකේ ගින්න නිවට ම දැන් හිස ගිනිගත්තර පස වෙන මොනවත් වැඩ කර හරන්නේන පිනත්න්නේ ඩයිහ මානෝ මත් ස්මත්ත ගිනිගත්තෝද මේ මෙත බහලා රරිියන්නෙ නය දැන් හිස ගිනිාරග ඉන්නවාන මත් නෑති ගින්නත් පසේ නිවාගන්න බැරිියෑ කියලා ඉරු වැඩවට ගියොත්තහෙම යා බරපත ලමාරුව කන වැටෙන්නේ. එතකො ඩයිහමානෝව මත්තකේ ත් ස්මත්ත ගිනිගත්ත මනුස්සේෙක් පලවෙෙනයෙන් කරන්න ඕන මොකක්ද. එක ගන්න නිවාගන්න මහන්සේෙන. අන්න ඒ වගේ මේ උපන් සත්්‍යයා තුළ සම්මාධිට්ියය උපදුනොත් ඒ සම්මාධිට්්‍ය උපන් ශ්‍රාවකයා තුළ, සක්කාය දිට්ටි පහනාය සක්කාාධිට්ටිය ප්‍රහාණය කරගන්න අන්නර එබඳු වීරයක් තමයි එන්නේ කියනවා ලංකාවේ මිනිසුන්ට එහෙම එබඳු වීරියකුත් නෑ එනිසා අපට තේරනවා සම්මාධිට්ටියම සිදුරු තමයි තියෙන්න්නේ කියලා සම්මාදිිට්ටියයම අර්බුද තමයි තියන්නේ එතොට සම්මාදිිට්ටිය අරබුදය විසඳ ගත්තොත් අපට පුළුවන් මේ ප්‍රශ්නි ගොඩාගදුරට සමනය කරගන්න ගොඩාදුරට දැ සම්මාධට්ිය උපදිනවනං යම්ශ්‍රාවකයෙක් තුළ බුදුරජන්ස වදාලා අවිද්‍යාව පිළිබඳ මේ පුද්ගලයා තුළ ගොඩනගෙන් ඕන හතරාකාරයක ඥානයක් තින කාකාරයද හතරාකාරයක මොකදදේ හතරාකාරයක ඥානය අවිද්‍යාඥානං අවිද්‍යා සමුදය ඥානං අවිද්‍යා නිරෝධ ඥානං අවිද්‍යා නිරෝධගාමිණී පටිපදාය ඥානං කට අද්‍යාව පිළිබඳව මෙන්න මේ හතරාකාරයකෙන් ඥානය ඉපදීමෙන් තමයි සම්මාදිට්ියයට එන්න තියන්නේ. අවිද්‍යාව පිළිබඳව හතරාකාරයක ඥානය උපදින් ලෝන් අන්නේ එක ලංකාව මිනිසුන්ට සම්මාධදිි්ියයට එන්න ැරිවෙලා තින මොදෙම ාන් විතකමක් ලංකාව අයට නෑන. ලංකාව මිනිසුම ඥානාන් විත ධර්මකතාවලට එකතුවෙන්නත් ලොකු වමනාවක් ඇත්ත නැමකුද ලංකාවයාය කැමති සාමීන් වහන්සේ නමක් කරි කමක් නෑ හිනාවෙන්න මොනෝ හරි කියිය ඕන හිනාවෙෙන්ඩ නම් බණහන්ඩ මෙපා හිනාවෙන්න ඉන්ටනෙට් එක ීඩිය තියෙනවාඒ බැලුවහම හිනාවෙන්න පුළුවන් මේ සාමීන් වහන්සේ ලගින් හිනාාවෙන කතාහන්ඩ උත්සාහ කරන්න එපා ලංකාවහම රැල්ලක් ගොඩනගුණ පහුගේ කාලේ ඒගන සමහර භික්ෂූන්හන් ඒ ඒවා වෙනෙන් භික්‍ෂූුණුත් ලැස්තු වන යිට පස්සේ පැවිදි අඇ තිවඩලා ලැස්ති උනයිවට එතකොට ඒවා වෙනුවෙන් මිනිස්සු තරුණ යොයිකතු වෙලා කණ්ඩායම් එකතුවෙලා බණ ලෑස්ති කලා තැන් තැංගල හිනාවෙන්නමකොටද මේ ස්වාමිහන්සෙන මක් ගන්න ගන ඒගේ ලාමක උත්තේජනයකට යන්නපා ස්වාමින් අහන්සේ හරහා ඒකයාගේ විිශාල පටලැවිල්ලා හිනාවෙෙන් ෝන නම් ඕන තරං අන්තර්ජාලය වීඩියෝ තියනවා ඒව බලල හිනාවනාාම හරි ඒ හිනාවෙෙන්න්නම සහර ගිහිහයි ීඩියෝ කරන ඕන ඉන්ටනේ එක එතකොට මේ සාමීන් වහන්සේ නමක්ගේ කාර්ය භාරයේ ගිහිියොත් අඳුන ගණ්ඩපාය නැත්තන් එහෙම පින්වත්න මේක ලොකු පටල විල්ලට යනවා එතකො ැන්ම් මිනිස් හරි බුද්ධිමත් හරී ඥාාවන්තයි දැන් ඇතටම මේ කාලේ මිනිස්ු ධර්මි හෝයනවා. තරුණියෝ ඉන්නවා මන්දන්න හරීුවමනාවකින් ධර්මී හොයනෝ හිත වඩාගන්න කොහොමද සාමීන් වහන්ස චිත්ත සමාධිය උපදෝගන්නේ කොහොමද විදර්ශනා වඩන්නේ කොහොමද සංකාරුපේක්ෂා ඥානය කියන්නේෙම කද බයතු පට්ටාන ඥානය කියනෙම කකද කෙලර ගැම්ඹුර ගැඹුරු දේවල් විපස්සනාමේ පැතිකට පිළිබඳව මහ පුදුමාකාර උනන්දුවක් ලංකාවේ තරුණයන්ට පවා ඇතිවෙල තින එක මහ විශාල ධර්ම ප්‍රබෝධයක්කඒ එක එතකොට සම්මාධිට්්‍යිය උපදවාගන්න බැරිවුණ අපි මොනකතා ඇහුවත් වැඩන්නේ යා තුළ යම් අනාතකමක් පවතිනෝ. ධර්ම අහර සිල්ගුණ ධර්ම දියුණු කරලා දන් පැන් පූජා කරලා දෙියුණු කරගන්න යම් යම් ගුණධර්ම එයාට උපකාරාර්ථයෙන් ඉතාම වැදගත් තමයි. හැබැයි ඒ උපකාරාර්ථය කවදාහෝ ඔබට උපකාරත් වෙයි. නමු තීළඟ ජීවිතේම උපකාර වෙයි කියලා අපට හරියටම කියන්න බෑ. මොකද සමහර කර්ම තියෙනවා. පනිවම් පානකම විපාකදිදී පස්සසිගෙනවා පිරිනිවම් පානක සමහර ස්වාමීන් වහන්සේලා අට තිබුණා උන්වහන්සේලාටඒ කර්ම විපාකදීලා කල්ප ගානක් අපි දන්නේන කොහොමද අපිට වැරදිලා තියෙන්නේ අපේ ජීවිතය කොහොමද ගොඩ නැගිල තියනික පිදන්නේන්නේ හැබැයි අපට එකක් දැන්තේර නොමකක්ද අපට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදත් එහෙනවා ඒක විශාල වාසනාවක් දෙබලන්න මේ දේශනාවකින් තමයි අපේ සම්මාධිට්්‍යය උපද්දවල දෙන්නේ. ඒක අපි ලබාපු විශල ජයග්‍රණයක් දැමි පැයක විතර කාලයක් ඇතුළු අපි මේ දේශනාවට කරන්නේ හැබැයි මේ පැෑඇතුලට බොහොම සසුන් හිටියුත් සම්මාධිට්්‍යයට ත්පොත්තිය පු ්‍රාවකයක් විදිහට තමයිම මැදිරී ලට හැලයන්නේ ඒකම මඳද ඒකම කොචර යහපතක්ද මේ බණටිහලිවර වෙන කොට සම්මාධදිට්්‍යිය සම්පූර්ණ වෙන්න සමාධිට්්‍යිය සම්පූර්ණත්වයට පත්න අරහත්වයේදී නමුත් සම්මාධිට්්‍යිය උපදවා ගැනීමටත්පොත්්‍යාපු ශ්‍රාවකයෙක් විදියටට මෙතනින් එලියට බහින්න පුළුවන් ඒක අපි ලබාපු ජයග්‍රහණයක් නෙමීද එක විශහල ජයග්‍රහණය එතකොට අවිද්‍යාව පදනම් කරන සම්මාධට්්‍යය උපදිනවාවන අවිද්‍යාව සම්බන්ධව ඥාන හතරක් උපදින්න ඕන අවිද්‍යාව පිළිබඳ ඥානය අවිද්‍යාව සමුදය පිළිබඳ ඥානයේ අවිද්‍යාවෙන් රෝධය පිළිබඳ ඥානයේ අවිද්‍යාව නිරුද්ධ කන ප්‍රතිපදාව පිළිබඳ ඥානයේ. ඔන්නය හතර දැනගන්න කොට එයා එක් තරා සම්මාධිට්ටික ප්‍රවේශයකට අත්පොත් තිබ්බ වෙනවා දැකෙනෙක් කියන්න පුළුවන් හරි දැගිති අපික දන්න ඕන කියලා නෑ එහෙම නෙමී. මොකක්ද අවිද්‍යාව කියන්නේ ඇතුළින් මේක දැනගණ්ඩුවර. අවිද්‍යාව කියන්නේ මොකක් මොක අවිද්‍යාව කියන පිළනති අවිද්‍යාව කියන්නේ දුක්කේ අඥ්ඥානං දුක දන්නේ නෑ මේ ලෝකයේ සැබෑවටම දුක මොකක්ද කියලා දන්නේ නෑ දුක්ක සමුදයේ අ්ඥානං දුක හටගන්නේ කොහොමද කියලා දන්නේ නෑ දුක්ක නිරෝධී අ්ඥානං දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ දුක්ක නිරෝධගාමිණී පටිපදාය අඥ්ඥානං දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා දන්නේ නෑ අන්නුවේ දන්නේන ඇති දන්නේ නැතිකම නිසා තමයි මිනිස්සු මෙහි සංස්කාර ගොඩ නග නග ගොඩ නඟ නගයන්නෙකද අවිද්‍යා ප්‍රත්තිය සංස්කාර හැදෙන්නේ අවිද්‍යාපච්චා සංකාර කියලා පටි සම්පාති කියන්නේ මිනිස්සෝය දුක සකස්සවෙන්නේ කොහොමද කියලා දන්න ඇතිකම නිසා තමයි පවු් කරන්නේ. දුක සකස්වෙන්නේ කොහොමද කියලා දන්න ඇතිකම නිසා ඇත්තටම පිනුත් කරන්නේ. පින්කරන්නත් එහෙමයි. මීට පෙරදේශනවිදි අපි කි්වා පින සංස්කාරයයක් වෙන්නේ කොහොමද කියලා. පින්කරාකරා කියලා පිනවත්න සංසාරික නවති නෑන සංසාරගමන පින්කරනකොට පින ඉතින් දුරජාන්සකගේ සම්මාධිට්ටික ශ්‍රාවකය කවදාවත් අතාහරින්න එයා පින්කරනවා. අවස්ථාව ලැබුණු වෙලාවට පරාර්ථකාමී චර්යාවකින් කාට හරි කෙනෙකුට උපකාරාර්තයෙන් උපකාරයක් කරනවා විනා එයා කවදාවත්තඒ වැඩපිළිවෙල නවත්න්නේ නමුත් පින්නත්නී පිනත් සංස්කාරයක් බව දැනගෙන තමයි යාපින් කරන්නේ පින කියන්නේ සංස්කාරයක් පින් නිසාත් මේ දැම්ේම මේ සුගති භූමියක කවරු හරි කෙනෙක් උපදිදනුවනං ඒ සුගති භූමියක උපදින්නේ පිනකට මනුස්සෝක ඔබ මෙත නැවිල වාඩිවෙලා බණහන මට්ටම ඔබට ගොඩන ගල දී තියන සසර කරාපු පිනක් පිනක් හැබැයි සසර කරපු පිනත් නැවත නැවත ඔබ සංසාරටම එකතු වෙනවනම් එකතු කරන වනන් බුදුරජන් වන්සේ අපට සසරට එකතුීම ගැනේ ආගය කළේ නෑන පිනත් සසරට එකතුවීම පිස පිණිස යම් කිසි දායකත්වයක් ලබා දෙන දෙයක් පව වගේම පිනත් සංස්කාරයක් කියල කියන්නේ ඒකයි ඒ නිසා මේ දුක කොහොමද කියලා දන්නේ නැතිකම දුක හැදෙන්න්නේ කොහොමද කියලා දන්නේ නැතිකම මේ දුක නිරුද්ධ කරන්නේ කොහොමද කියලා දන්නේ නැතිකම මේ දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව පිළිබඳ දන්නේ නැතිකම අන්න ඒ දන්නේ නැතිකම තමයි පින්වටනී අවිද්‍යාව කියල කියන්නේ අවිද්‍යාව තවවිදිකින් කෙටියෙන් කිවොත්මකදද චතුරාර්ය සත්‍යය දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියල කියන්නේ එතකොට මේ අවිද්‍යාව ඒ පුද්ගලයා තුළ ගොඩනැගන්නේ කොහොමද අවිද්‍යපිල ොන්න දැඟ ට ඥානයක්තිේ නොකද අවිද්‍යාව කියන්නේ චතුරාශත්තිය ද නැතික දන්නේ නැතිකම නිසා තම අපි මෙහෙ පින් පව්කර කර නැවත නැවත සංසාරට එකතුවේකතුේ අනි දැන් බදුරජාන්සක ධරමින්න් අපට සම්මාධදිට්්‍යය උපදවාගෙන සම්මාධිට්ටිය කූටත් ප්‍රා්තිය කරා එළඹන්න කියල කියන්නේ එතන තමයි සංසාරික ගමන සම්පූර්ණයෙන් නිමාවන තැන අය කවදාවත් සසරනම් පැනවෙන් නෑමයි එහමනම් අරබුදේ නිර්මාණය වෙන තැන ගැනට යම් අදහස්සක් තියෙනවා අවිද්‍යා සමුදේ ඥාන කොහොම ද අවිද්‍යාව ඇති වුණ මේ ජීවිතයේ අවිද්‍යාව ඇති වුණේ පින්වත්නී ආශ්‍රව පදනම් කරගන තමා තුළ තියෙන කාවාශ්‍රව බවාශ්‍රව අවිද්‍යාශ්‍රව පදනම් කරගන තමයි අවිද්‍යාව ඇති වෙන්නේ. එතකොට ආශ්‍රව හිත තුළ තියෙන තාකල් අවිද්‍යා සහගතව ලෝකේ පරිහරණය කරනවා කියෙක සිද්ධ වෙන ආශ්‍රව කියයන හිතේ පැසව පැසව තියෙනවා කෙලෙස්. ඒවාට තමයි අපි කාමාස්්‍රව බවාස්රව අවිද්‍යාශ්‍රව කියල කියන්නේ එතන අවි්‍යාශ්‍රව කියල කැන මොහයට මෙතන අවිද්‍යාව කියල කිව්වේ චතුරාර් සතතිය දන්න ඇතිකමට එතු අවිද්‍යාශ්‍රව කියන්නේ අවිද්‍යාව කියන්නේ දෙකක් විදියට මෙතන සලන්න මෙතන අවිද්‍යාශ්‍රව කියන්නේ මෝහයට මෙතන අවිද්‍යාව කියන්නේ චාතුරාර් සතතිය දන්න ඇතිකමට අන්නදැන් ඇති මේවාට හේතුවත් පේනෝ හේතුවත් පේනවා ඊට පස්සේ ඊට පස්සේ අවිද්‍යාවෙන් අවිද්‍යා නිරෝධී ඥාන අවිද්‍යාව නිරුද්ධ කිීම ඥායකු යෙන් ට ොකක් ද්‍යාව නිරුද්ධ වෙන්න ද අපේ චින්ත මං අටන්ගත්ත තැන ඔබට කිව මතකද අපේ චින්තනය හඳුර ගන්න කියන අපේ චින්තනය තමයි ප්‍රශ්නය තියෙනවා හේතුව හොයනවා හේතු වෙනස් කරලා ප්‍රශ ප්‍රශ්නය සම්පූර්ණයෙන් සමතය කරනවා ප්‍රශ්නත්ත ක අපි හැපෙන්න්නේ කවදාව ල නිුන්ම ිත ති ද ලංකාවේ විශයදාම හැෙන ප්‍ර්ති නමු අපේ ක්‍රමය තමයි ප්‍රශ්නය ඇතිවීමට බලපාපු හේතුව වෙනස් කරලදානෙක ප්‍රශ්නය ඇතිවෙන්න බලපාපු හේතු තියෙනවා නින් අන්නේ හේතු වෙන කරකට ප්‍රශ්නය නිර කරන වවා නිම් ප්‍රශ්නය තික අපට හැප පෙන දෙයක්. ඔන්නඔඒ චින්තනය හැමවෙලාකොම් බලන්නකොට අයට පේනවා දැන් අවි්‍ය අවිද්‍යාවේ සමුදේඥානයේ තමයි ආශ්‍රව අ්‍යා නිරෝදේජාන අවිද්‍යාව නිරුද්ධ කරනවනන් හනම් ආශ්‍රවයි නිුද්ධ කරන්න තියෙන්නේ ඇ ආශ්‍රව නිසාල අවිද්‍යාව ඇතිවෙන්නේ ආශ්‍රව නිසා අවිද්‍යාව ඇතිවෙනනම් ආශ්‍රව නිරුද්ධ කිරමින් අද්‍යාව නිරුද්ධ වෙන්ඩ ඕන තර්කයක් විදිර ගත්තා හමත් එහෙමයි. ඒතකටයටට අවිද්‍යා නිරෝධඥායකුත් තියෙනයි ආසරව නිරද් කලළ අවිද්‍යාව නිුද්ධයි. අවිද්‍යාවවත්තෙ අපි හැපන්නේ කවදත් මකද අපි ප්‍රශ්නත එක් කනමේ හැපෙන්නේ ප්‍රශ්නය ඇතිකරපු හේතුවත් එක් හේතු ම පිෙනස් කරන උත්සාහරණ අඩියක් පි පස්සට තිය. ලෝකෙ ලෝක හැමදාම මේ වෙලාවත්තෙක පැටලුනාව අපි හෙම පැටලින්නේ ඇතක බද්ධ චිතනය කොයි තරන් සබුද්ධික මනුව භාවයක් පුද්ගලය ඇතුළ ගොඩනගල දෙනවද. නමුත් එහම සබද්ික මිනිස්සු පාරට බස්සහම අපට හම්බේ වාද හම්බවෙන්න ඒක යි ඒගොල්න්ගේ ඇතුළේ බුදුරජන් වහසගේ ධරම ඇති බිලනෑ බුදුරජන්ස කිව්වා කියලා ඉගුලු හිතාග නින්නේ වටික් කොලු ඇති ිලච්චරයි ඊට පස්සේ දැ මෙහෙම දැන් අරම් අඩියක් පිටිපස්සට අරගෙන මුල් හේතුව වෙනස් කරන්න ඕන කියලා දැන ගත්ට වැඩන්නේ මුල් හේතුව වෙනස් කිරීම පිණිස අ මූල හේතුව වෙනස් කිරීම පිණිසයා ක්‍රියාමාර්ගවල්ට එකතු වෙන්න ඕන වැඩ කරන්න වෙනවා එක වෙනස් කරගන්න. ඒක අපිෙන අවි්‍යා නිරෝධගාමිණී පටිපදායඥන ප්‍රතිපදාව මොකද ප්‍රතිපදාව ආර්යෂ්ටාංගික මාර්ගය වෙන එකක් නෑ එම තැනම අපට වැඩ පිළි වෙලවිදියට බුදුරජාණන් වහන්සේ අපට අනුදැනවදාලි වෙනමකක්වත් නෙම ආරයෂ්ටාගි මාර්ගයේ ආර්යෂ්ාංගික මාර්ගයේ සම්මාධිට්්‍යිය තම එකත් පලවෙෙන එක. මේක දැනගන්න කොටම සම්මාධිට්්‍ය උපදන්නේ. ඔන්න විදිට විස්තර වසයෙන් අවිද්‍යාව කියන්න මෙයයි සමුදය මෙයයි නිරෝධය මෙයයි ප්‍රතිපදාව මෙයයි. ඕක දැනගන්න එක සම්මාධිට්ටිය. ඒ ලෞකිකත්වයට බර සම්මාධිට්ටියක්. එක සෝතාපන්නවීම තරන් තවම කුසලතා සහිත නෑ. ඔය උපන් සම්මාධිට්ටිය, ලෝකෝත්තර සම්මාධිට්ටයක් විදියට ලෝකෝත්තර ලෝකෙන් එතරවීම පිණිස මේ සංසාරික ජාලයෙන් ගැලවීම පිණිස කොහොමද දියුණු කරගන්න ඕන කියනෙක තමා පිීළඟට බලන්න ඕන හේතුව දැන් ඔය සම්මාධිට ඔය විදිහයට දැන් සම්මාධිට්ට්‍යය ඇති කරගන ප්‍රායෝගිකව ලෝකයේ පරිහරණය කරන්න පටන් ගත්තු ප්‍රාෝගිකෝ ලෝක පරිහිරණය කරන කෙනා තුළ පේනෙමකක්ද හැම බෙලාවකම හේතුව තමයි පේයා බොහොම ඉවසිලිවන්ත කලබලයක් නැති නිරායාසය ආත්මිය සංවරයක් ඇතිවෙච් මනුසේ කොය ජීවන චර්යාව තිබ්බොත් එයා අනිවාරම්යාට විශාල යහපතක්තියවා සුගති යනෝ අන්න බලන්න යම් පිහිටක් තියෙනවා. මෙහි මහා ස්තරම් කියල ලොකූ පින්කං කියල හිතාගන්න පින්කං කරනෙනත් දුගතී යද්දී මේ සම්මාධට්ටික චින්තනයට අනුව ලෝකයක්ත් එක ගණු දෙනු කරන කෙන කවදාවත් දුගතියට යන්න ඇතිම කොච්චට ලොකු ද බලන්න හැබැයි දුගතියට යන්නේම නැද්ද නැහෙම කියන්න බෑ මෙම කියන බැරිියයි මකින් සතතා පන වෙච් කෙනගෙන විතරයි බදුරජන සහෙම වදාල. න්දැන් අපිට දක්ෂතාවයක් තියන්න ඕන සෝතා පන්නවීම පිණිස කොහොමද මේක පාවිච්චි කරන්නේ. සෝතාපන්න වෙනවනම් ඔය ඇතිවෙච්ච සම්මාදිිට්ටියම ලෝකෝතර සම්මාධිට්ියයක් බවට හරවගණ්ඩ ඕන ස්තිවුම් දර්ශ ඥානයක් ගොඩ නගා ගන්න හිතියෙන්නේ ලෝකෝතර සම්මාධිට්්‍යය එතකට තම තවත් නි වෙන්නේ මේක ඇති වනාට පස්සේ මේ ඔස්සේ විමස විමස බලදධ්‍ය ආදිිට්ට විපත්තියටටවත් සීල විපත්තියටටත් චිත්ත විපත්තියටත් ආජීව විපත්තියට විපත්තිකර අවස්ථාවකට අහුවෙන් ඊට කඩකුත් නෑද. දැ මේ විදියට විමසන ශ්‍රාවකයා තුළ මෙ බඳු විමර්ශණයක් තියෙන පුද්ගලයා තුළ පින්වත්න ඊළඟට ඇතිවෙන්න ඕන අධ්‍යාත්මික තත්ත්වය තමයි ඟට ගොඩනගෙන් ඕන අධ්‍යාත්මික ප්‍රවේශය තමයි ලෝකෝතර සම්මාධිට්ිය ොහද මේ ලෝතර සම්මාධදිට්ි ගැන්නේ ලෝකෝතර සම් ඇතට මේක හරියට ගනිත සූත්‍රයක් වගේ හරිම පිළිවලයි තර්කානුකූලයි ලස්සනයි තියවුණු දක්ෂ ප්‍රඥාවන්ත ශ්‍රාවකයකුට මේ පාරම තේරුම් ගන්නත් පුුවන් එයා තුළ මේ සම්මාධිටි උපදෝගන්නක් පුලුවන් එයා කොහම කෙනෙ ුණත් මක්නෑ විදදිිය යා ඉන්න විදිී ඒවකක් කොත දාල නෑ එය කොචරස්වාමිහසටමක් ඇසුර කලා තියෙනවද දන්දීලතින් ඒවකක් කොත දාල නෑ මොකද මේ බුදුරජන් වන්සගේ භාවිතය ප්‍රඥාවට කළ ක්තරා විදික ප්‍රස්ථාමන්තරණයක් එච්චරයි. දැන් ලෝකෝතර සම්මාධිට්ටිය කියල කියන්නේ ඉඩ ප්‍රත්ති උපදින මේ මොහතේ ඇතිවන ක්‍රියාවලිය තුළ අවිද්‍ය සහගතව ලෝක ගට ැස්ති තිහාකාරය දකිනෙ. මේ වෙලාව තුළ තමයි අවිද්‍යා සහගතව ලෝකෙ අපි පරිහරණය කරන්නේ. අන්න දැන් තවසිුම් එකක් තේරෙනෝ. මේ වෙලාබේ මම ඇස පරිහරණය කරනකොට කන පරිහරණය කරනකොට නාසේ පරිහරණය කරනකොට දිව පරිහරණය කරනකොට කය පරිහරණය කරනකොට මනස පරිහරණය කරනකොට මේ වෙලාව තුළ මම පරිහරණය කරනකොට මේ වෙලාව තුළම තමයි මා තුළ අවිද්‍යා සහගතව මයි ඇස පරිහරණය කරන්නේ මුද මංහිතාගෙනන්නවා. ඇස ඉදිරියටන ලෝකෙමි අතාර්ථය කියලා. ඒම විද්‍යාවනි ඇස ඉදිරියටන ලෝකේ ත නමුත් ඇස ඉදිරිටන ෝකේ අතාාර්ථයෙන් නෙමි. යථාර්තයේ තියෙන ඇසට ඔබ්බිං ප්‍රඥාවටයි ගෝචර වෙන්නේ. මම් මගේ ආයතන හයම අවිද්‍යා සම්පස්සය නේද පරිහරණය කරන්නේ. මේ මොහොත තුළ අවිද්‍යාවෙන් පරිහරණය කරන්නේ මගේ ඇතුළේ වර්තමානයේ දැන් කාමාශ්‍රව භාස්්‍රව අවිද්‍යාශ්‍රව තියෙන නිසා නේද ආසවක්කය ඥානය ආශත්‍රව ක්ෂයකරලදාපු රහතන් වහම්සේ තුළ අවිද්‍යා සහගතව ඉන්ද්‍රීිය පරිහරණය කරනව නෑ උන්වහම්සේ තුළ ලෝකයේ දකිනකොට අහනකොට දැනෙනකොට හිතෙනකොට ලෝක එතනම 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 අතහැරිලා යනවා නේද අතහැරල යනවා නීද එද නමුත් මට අතහැරින් නෑ නේද ම හහිදැකපු ලෝකේ පදනම් කරගෙන නිමිති අනු නිමිති පුංචිපපුංචි කොටස්සරරි මතකතියාගෙන ගෙදරගහිනුත් කල්පනා කරන්න පුළුවන් බවක් වසයෙන් මගේ මනස තුළ ැඳෙනවා නේද මං අත්දකින ලෝකය එහෙම වෙන්නේ වර්තමානයේ මම දැන් මේ වෙලාවේ ඇසා අවිද්‍යාවෙන් පරිහරණය කරන්න නිසා නේද විද්‍යාව ඉපදිලානෑ එක ඒ නිසා අපිහැම වෙලාවෝක ඇැස පැත්තයෙන් අත්දකින ක්‍රියාවලිය තුළ මුලාවෙෙන් පරිහරණය කරන ගතියක් අපට තියනවා. ඇසන් දකින රූපේට පුළුවන් අපේ හිතේ රාග හදන්නත් පුළුවන්ද ඒසේ හදන්නත් පුුවන් ඇයි ඇස්ස සම්බන්ධ ක්‍රියාවල අපි දන්නේ නැතිකම නිසාම අවිද්‍යාවක පරිහරණය කරලා තියෙන්නේ. එහනම් අවිද්‍යාව කියන්නේ මේ මොහොත්ත තුළ මා තුළ ගොඩනගෙන ස්පර්සවන ක්‍රියාවලිය තුළ අත්දකින වර්තමාන අදදකීමක් විදිහයටයි මා තුළ අවිද්‍යාව දැන් සකස්වෙන්නේ. ඇයි අවිද්‍යාව සක්යෙන් අවිද්‍යාවට හේතුමකදකිව. ආශ්‍රව. මේ වෙලාේ මගේ හිත තුළ කාමාශ්‍රෝ භාශ්‍රව අවිද්‍යාශ්‍රව තියෙනවා රහතන් වහන්ස තුළ ආශ්‍ර වනය එකන ආසවක්කඥානය කියනකෙන් එහනම් මා තුළ මේ වෙෙලාවෙම ඇස විද්‍යාවෙන් පරිහරණය කරනකොට ඇස පදනම් කරගන ඇසෙන් දකින ලෝකයේ නිසා කාම ආශ්‍රව මගේ හිතට ගලනොවා කැමැත්ත පදනම් කරගෙන ආශ්‍රව ගලනවා කාමී කියනෙ කැත්තටන ඒවා ගැලු අට පස්සේ ආයෙත් මට අභිද්‍යාාවෙන්ම ඒ ලෝකෙ අල්ල ගණ්ඩ හිතෙනවා ඊට පසේ ලෝකඇත්තෙ එකමට ගනුදිනු කරන්න හිතෙනවා ඒ අධ්‍යකපපු ලෝකෙ ගෙදර ගෙනියන්න හිතෙනවා පරිසං කරන්න හිතෙනවා ගොඩාකිෙලීමට වැඩ කරන්න වෙලා ඇයි මාතුළ කාමාශ්‍රව සකස්වෙලා හේතුව ඇසා විද්‍යාවෙන් පරිහරණය කරලා මේක සිවුම් කතාව මේ විදියට වර්තමානය තුළ ආශරවත් අවිද්‍යාවත් ගොඩනගෙන ආකාරයේ දකින එක තමයි ලෝකෝත්තර සම්මාධිට්ටිය කියය. ඔය විදියට යම් කෙනෙක් දකිනවනං පින්වත්නී ඒකට කියනවා. ඔය ඔය විදියටට ඔය දැන් දෙවිදිට මං කිව්ේ. ඕක දකිනිකට අපි කිය නොමකක්ද ඉමස්මිින් දම්මී ඥාන. ඕට කියනවා දම්මී ඥානය කියල්. ඉමස්මින් දම්මී ඥාන. ඊට පස්සේ එටස් දැන් තවත් චින්තන පලල් කරගන්න ඕන කොහමද ඒකේචි අතීතමත්දානන් සමනන්වා බ්‍රාහ්මණංවා අවිද්‍යා අබ්බං්ඥන්සු අවිද්‍යා සමුදයන් අ්්ඥන්සු අවිද්‍යා නිරෝධන් අබ්භං්ඥන්සු අවිද්‍යා නිරෝධගාමිණී පටිපදන් අ්බං්ඥන්සු සබ්බන්තයේ ඒව මේවා අ්බ්ඥන්සු පසනවා බුදුරජාණන් වහන්සේ ඒකේචි අනාගත මදදාානංවා සමනංවා බ්‍රාක්්මනංවා ඒේච අනාගත මදදානංවා සමනංවා බ්‍රාහ්මනංවා අ්්‍යා අභජානිසන්ති එට පස කියනවා අවිජ්‍යා සමුදයන් අභජානිස් සසන්ති අවි්‍යා නිරෝධදන් අභජානිස් සන්ති අවි්‍යානි රෝධගාමනී පටිදං අභිජානි සන්ති සබ්‍යතයේ ඒව මේවා අභිජානිස් සන්ති සෙජතාපියයේ තරයි මස්මින් අල්නේ ඥාන ඕක දැවට හොම කිවට තේරෙන්නේ ැබැ මේ අප දශන දහයම විතර හපුුවයට හොට දේරෙන් ොඩමේක දැන් මේ වෙලාවේ ඔය මම කියපු විදියට තමන්තුළ ගලපල බලන කොට මන්තුල කොහොමද මේක වෙන්නේ. අද්‍ය මන්තුල කොහොමද වෙන්නේ අනි මාත් ඇස පරිාරණය කරන අවිද්‍යාව ෙද මං ඒක තමයි ඇහෙන් දකින ෝකයේ කෙහි ම රාගදය සහදා ගන්න කියලා තමන්ගේ කතාව කියවන්න පටන් ගන්න ති මේ බලාර්මී තිබට වැඩන්න න මංඟගේ කියව ගන්න බැරියින්. එනම් මමත් අවිද්‍යාවන්නේද ලෝකයේ පරිහරණය කරන කියලා තමන් අඳුනගන්නවා. ඒකට කියන නොමකක්ද දම් මේ ඥානය. ස අතීතයට තලපල බලනො කෝම දතීතයට ගල පන්නේ අතීතය යම් කිසි ශ්‍රමණයකෝ බ්‍රාත්්මණයකෝ අවිද්‍යාව ගන අවබෝධ නොකරපු නිසා නේද අතෙහිට ශ්‍රමණයකරි බ්‍රාහ්මණය කරි කවුරුහරි කෙනනෙක් අවබෝධය කරාගියානං මේ අවිද්‍යාව ගැන අවබෝධ කිරීමෙන් මයි අවබෝධය කරා ගිහින්තයන වෙන ක්‍රමයකට නෙමේ ඒවගේ මතීතේ කවරරිිනි කවබෝධය කරාගේ නැතුම සසරට එක තුුණනං එයාම අවිද්‍යාව ඇතිකරපු ආශ්‍රවත් ගැන දන්නේ නැතිකම නිසාමයි අවබෝධ නොකරපු නිසාමයි සසරට එකතු වෙලා තියන්නේ. ඉස් ඒකේජ අනාගත මත්දා නම් සමනන්වා බ්‍රක්මණන්වා. යම් කෙනෙක් අනාගතය අවබෝධය කරා යනව නං අනාගත අවබෝධය කරා යනව නං. අනාගතයේ කර අවබෝධය කරා යන්න තියෙන්න්නේ ත්මි අවිද්‍යාව දුරු කිරීමෙන්. අවිද්‍යාව දුරු රීම පිින් සමාධිටි ඉපදීමෙන් වෙනක්‍රමයක් නෑ. කොච්චර පින් කලත් මොනුවක් කලත් වෙන්න නම් විකාල්ප ක්‍රමයක් නෑ. අනාගතයේ අවබෝධය කරායන්න තියෙන්නේ මම්මී අද මම්මේ තේරුම් ගත්ත විදිහටම තේරුම් ගැනීමින් තොර වෙනක්‍රමයක් නන්නෑ. හැබැයි යම් කෙනෙක් අනාගතයේ අවබෝධකර යන්නේ නැත්තං. ආනාගතය අවබෝධය කරා අයන්න ඇැත්තන් එයාට මේ අවිද්‍යාව සකස්්‍යෙන ආශ්‍රව ගැන අවබෝධ වෙලා නෑ්‍ය අවිද්‍යාව පදනම් කරගන සම්මාධි්ටීපදිලා නෑ ඒ නිසා තමයි යා නැවත්ත සංසාරට එකතු වෙන්නේ කියලා අනාගතේයටත් ගලපල බලන අතීතෙත් බලන අන එතකොට පිරින්නොත් නයාගේ දැක්ම තවත් පිරිසුදු වෙලා උපදිනවා ඥානයක් එකට කෙනවා අන්වයි ඥානය කියලා ඔන්නේ දම්මී ඥානය තන්වී ඥානය තිපදවීමෙන් තමයි සම්මාදි්ටි සම්පූර්ණ වෙන්නේි. ඕකම තමයි ඔය අපි විදර්ශනා කරන්න කියලා කියැනෙ අති තනාගත පච්චුපන්නා අජත්ත බහිද්ද කියලා බස් තනක විදර්ශනා කරනවා කියලා. අපේ දශනාවල අපි කියලා තියෙෙන එකයිදැ මේක සාමාන්‍ය කෙනෙකුට ඉතින් අලූතෙන්ම බණහනායට නම් එ තේරෙෙන් ඉත් නෑ නමුත් පින්නත්මි මේක ඉතාම රසවත් කතාවක් ඇතර මේ දේශනා ගුඩා කහගනාගෙන යනකොට තේරෙනවා මේ තමන්ගේ අබුදේ ලිහාාගන්න විදිිය බුදුරජාන්ස පැහදිලි කරලා ති එෙන විදිී හර්ම ලස්සන එක අපූරුයි කියලා තේරෙනවා පින්නවත්මි ඊළඟට බුදුරජන්ස වදාලා භාගතු වහන්සකි දේශනාව තුළ තියෙනවා යවිදයට ගලප ලප බල්න කොටයා මාර්ගයට් එකතුවෙනවා. අවිද්‍යාව දුරකිරමීමි මාර්ගයට එකතුවෙනවා. එතකොට යාතුළ මාර්ග සම්මාධිට්‍ය පතුන සද්ධහා විරිය සති සමාධි ප්ඥා ඔය පහම දියුණු වෙන්ඩෝන් හොඳ සදධා උපදිනවා මොකද බුදුරජන්ාහන්ේ මේ අවිද්‍යාවන් අද මන්ද ලාදුවන ලෝක ගැ කිව මිසා ක අපට නම්ික තේරෙන්න්න කිය ුදුරජන්ස සද උපදදින. ඇන් දකින ලෝකයා නිත්‍යයි සුකයි සාරයි ආත්මයි කියලා පිළිගෙන හිටියට මේක මොක්වත් එෙම නිත්‍ය සුකාත්ම සාරයයක් ඇත්තේ නෑනේද කියලා තේරෙනෝ මේ ඒහි කතාව බුදුරජාන්ේ තේරුම්න් කලා මේ අවිද්‍යාවෙන් වැහහි ලෑන සත්‍යයාගේ තත්ත්වය මේකයි කියලා උන්වහන්සේ තේරුම් කලා මේ ඇස ඉදිරියටන ලකය තුළ යථාර්ථය මේය කියලා බුදුරජාන්ස පැහැදිලි කලා කියළ උවහන්සේ පහත්දිනවා එතුකනි ධර්මීටත් පාදිනමික මතුව ධර්මී ධර්මයටත් පහදිනවා. අතීතේ නාගතයේ අවබෝධයකාර ගපපු ඇතිටිය ියාන අවි්‍යාවගෙන යාශ්‍රවගෙනැ අවෝධයෙන් ගිහින්තේයනෙ කෙක දකිනවට සංගාත් පහදිනවා ඕන සද්දහ උපදිනවා. ඔට කයි දවුණ ඔට වඩ මනිනමොක්වත් ඕර්නැ පිනත්ති ඒට පස වීරයක් ඇති වෙනවා. අර මුලින්කිවමම සන්තියාාවිය ඕමට්ටෝ ඩයිහමානෝව මත්තකේ හරියට ආයුදයකින් පහරකාපු මිනිහෙක්කේ ආයුදේ ගලවල සස්වාලසුවකප්හුව පත් කර ගන්න මහන්ස වෙනවා වගේ. ස ගනිිගත්ත මනිහ එක ගින්න නිවන්න මහන්සි වෙන වගේ මහා පුද්දුම බීරියයක් ඇතිව වෙන සද්හ වීරය ඇබැ මිකති අවබෝධ වනොත් මේක තේරුණුත් විතරයි හරිියයටම සම්මාධට්‍ය උපනු තරයි ී ඇතිව මුද ලංකාව මනිසන්හම සමාධ්‍යි බද ගන්නතරම් ප්‍රඥාවක් නෑ බොහෝම සුල්පිරිසක තමයිම ප්‍රඥාවත්දය ඒම ප්‍රඥාවත් යෙනෙකුට තමයි ඩයියමානෝ මත්තකේ හිසගිනිගත්තාාවගේ ඉක්මට ඉක්මට් ඇති ලංකාම සු ර දිහ ැලුවම තේරන ති මධදි් ියයන හලකොවත් නෑ සමහරයි කියලා සද්දහා වරිය සති හොඳට සිහිය උපදෝගන්නවා සතෝ බික් වූ පරිබ්ජයේ සතෝ කියලමිතන ගන සතිය හොඳට සිහිය උපදෝගන්නවා ඇමේ ලෝකයේ පරිහරණය කරනකොට අවිද්‍යාවෙන් තොරෝ පරිහරණය කරමින් ලෝකයේ අතහරදානයා උත්සහ කරනවා අතහැර දාන්න කරන ත්සාහයට සතිය උදව් කරනවා සමාදිී හොන්තට හිත එකඟ කරගන්නවා හි එකඟ කරගන මෙදහත් හිතකින් විමසනෝ. එතකොට එයා තුළ යථභූත ඥානය උපදිනවා. යථාභූත ඥානය උපදිනවා. සද්ධාවිරිය සති සමාධි පඤ්ඥා මුළු මේ අදදකින ලෝකයේ ම විද්‍යාවෙන් අල්ලන්න මොකුත් නෑ මං මේ ග්‍රහණය කරගත්ත ලෝකේ යධාර්ථයක්න මේක මං හිතින් මවා ගත්ත එකක් මේ පවතින දේවල් තුළ යථාර්ථය අනිත්‍ය තාවේමයි. දුකමයිට වඩාවිෙන මොකක්වත් මේ ලෝක නෑ නාත්යි මගේ වසගේ පවත්වන්න බැරිම බැරි තත්ත්වයකයි ම ඉන්නේ ඕක දකිනකට ප්‍රච්ඥාව සද්ධහා විරිය සතති සමාධි පඥා ඔය ඇසුරම දියුණු කරනකොට මාර්ගය උපදිනෝ මාර්ග සම්මාධිට්ටියේ ඊට පස්සේ යාතුළ සක්කකා යිදිට්ියය තිබ්බනන් එක ගැල වෙල යන අන්න පලට එකතු වෙනවා විචිචිච්චාව තිබ්බනගේකයින් වෙලා යන සී ලබ්බද පරාමාසවලට එකක සීල බෘතවලට ාව වෙලායිටන එකයින්න ල එකට කෙනවා සෝතා පන්න තත්වේ කියලා ලන්න ෙ ේනව ැද ලන්න ොට යනවා තිය ව පේනවා නැත්ත ැති වත් පේවා ඉතුර ටත් ේන ඇති විච්ටිකත් ේනවා එකට අපි න ප්‍රතිවේක්ෂණ සම්මාධිට්චි ද ලන්න අවිද්‍යාව සම්බන්ධව උපදවාගත සම්මාධදිට්ටියම පුද්ගලයා සෝතාපන්න පලේ කරා එකතු කරන විදිහ ගැන තමයි අද දේශනාවෙනුත් අප පැහැදිලිලේ. හැබක වෙන අවි්‍යාව පදනම් කරගන. එතු මේ දේශනා දහයම පුළුවන්නන් හොය හොයා හොය හොයා අහඩ අහනුකොට තේරේ එකම පාරක් ලස්සනට ලස්සන එකම පාරක් පෙනී ඒ පාර බලන්න බුදුරජනස් වදාල සීල සවාධි ප්‍රඥාවට ගැලපෙනවාද කියල ගැලපෙනෝ නම් පිළිගන්ඩ. අවබෝධය කර යන ුදුරජනස වදාල දහම් කතාවට එකඟද කියලා බලන්න එකඟ නම් පිළිගධ. එබඳ ව පිළිගැනීමක් සහිතව සම්පූර්ණයින් නිවයාම පිණස මේ ධර්මයේ පාවිච්චි කරන්න ඔබ හැම දෙනාගේ ජීවිතවල, සම්මාධිට්ටිය පහලබේවා කියලපි දේශ.